නාධිපතිවරයා විසින් අද රාත්‍රියේ ජාති අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. රට බංකොලොත් භාවයෙන් නිදහස් බවට වන ප්‍රකාශය ජනාධිපතිවරයා සිදු කරනු ඇති බවටයි පසුගිය දිනවල දේශපාලනඥයින් අදහස් පළ කරමින් පැවසුවේ. අද රාත්‍රී 8ට ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදු කරන මෙම විශේෂ ප්‍රකාශය සියත ටීවී ඔස්සේද අප ඔබ වෙත ගෙනීමට සූදානම්. ණය ප්‍රතිහුගතකරණයේ ප්‍රගතිය පිළිබඳවත් රටේ ඉදිරි ආර්ථික ගමන් මඟ පිළිබඳවත් ජනාධිපතිවරයා අද දින ජාතිය අමතමින් අදහස් පළ කරනු ඇති බව සඳහන්. කෙසේ වෙතත් ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කිරීමට සූදානම් වන ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂයෙන් එල්ලවන්නේ දැඩි චෝදනාවක්. ජනතාව රැවැට්ටීමට ජනාධිපතිවරයා උත්සාහ දරන බවටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ චෝදනා නගන්නේ. මේ අතර ජනාධිපතිවරයා අද දින ජාතිය අමතමින් සිදු කිරීමට යන ප්‍රකාශය පිළිබඳව අදත් විවිධ පාර්ශවයන් අදහස් පළ කළා. රණේට වෙන උත්තරයක් නැහැ. හෙට උදේ කියන්න තියෙන්නේ ඔය සුභාරංචියක් කියලා. ඔය තුරු තමයි විගුණනවා, බදු ගහනවා, ණය ගන්නවා. දැන් ඔය සතුට වෙන්නේ මොකටද දන්නවද? එයාම කියන්න හදනවා රට බංකොලොත් භාවයෙන් ගැලුණේ කියලා. ඒ කරලා එයා හිතනවා ආයි ණය ගන්න පුළුවන් කියලා. ණය අරන් ගොඩ ගහන්න ඕනේ. දැන් අද ජනාධිපතිතුමා ජාතිය අමතනවා. දැන් මාස ගාණක් තිස්සේ ජනතාව ජනාධිපතිතුමාට ජාතිය අමතනවා. හේතුව විකුණනවා ණය ගන්නවා. මේ යසලාලක වික්‍රමසිංහගේ ගජබින්නා අලංකාරය අහන්න ලුණු මිරිස් දෙහි ඇඹුල් ඇතුව කිරිබත් උයලා අපි ලෑස්ති වෙලා ඉමු. දතකට මැදගෙන ඊළඟ අවුරුද්ද වෙන විට මේ යසලාලක වික්‍රමසිංහ ගේනවා ලිම්බද්ද, ජලබද්ද, මලබද්ද, අසූචි වලවල් බලලා මේ අසූචි ප්‍රමාණය වැඩි කියන්නේ මුන්ට හරියට කන්න බොන්න තියෙනවා. ඒ නිසා ගහනවා බද්දා. ඒක මලබද්දක්. මේවා තමයි සුභාරංචි. ඒ සුභාරංචි දෙන ජනාධිපතිවරයා පහුගිය දවස්වල මොකද කරේ? හොරකම් කරලා විනාශ කරපු රටේ ඒ ක්‍රියාමාර්ගයම නැවතත් ගනිමින් ඉන්නවා. රුපියල් බිලියන 8700ක් තමන්ට ඍජුව සපයාගෙන ඍජුව පරිහරණය කරන්න පුළුවන් තත්වයකට පත් කරගෙන තියෙනවා. ඒක වෙන කිසිම දෙයකට නෙමෙයි, එළඹෙන මැතිවරණය තුල මැතිවරණ අල්ලස් දෙන්න. දැන් හිටවිලා ආයි කියලා දැන් අපි බංකොලොත් නැහැ කියලා. රනිල් වික්‍රමසිංහ ලෝක තේරෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ පාරේ බස් එක යන්නේ නැති නිසා. රනිල් වික්‍රමසිංහ සාමාන්‍ය කඩේකට යන්නේ නැති නිසා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩු ස්පිරිතාලකින් බෙහෙත් ගන්න නැති නිසා. මේ රට ආරංචියේ සුබ වෙන්න නම් නිශ්චිතවම මේ තක්කඩි පාලනය අවසන් වෙනවා කියන ආරංචිය පමණමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.